නැවතත් එකතු වෙන්නේ නුගසවන සමගින් නුගසවනින් අපේ විශේෂ කාරණා පිළිබඳව හැම විටම කතා කරනවා කියලා ඔබ දන්නවා මේ වෙලාව අපි වෙන් කරගන්නේ තවත් විශේෂ වැඩ කටයුත්තක් පිළිබඳව කතා කරන්නට බෝසත් දම්පල් හරිසර 2012 මේ වැඩසටහන පිළිබඳවයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පිළිබඳව කතා කරන්නට අද අපිත් එක්කතු වෙනවා අපි নমස්කාරක පූර්ව ආරාධනෙන් යුතුවයි අපි හමුතුන් වහන්සේ මේ ස්ථානයට වැඩම කළේ අපි හඳුනා ගනිමු අද අපිත් එක්කතු වෙන පිරිස පිළිබඳව राजगिरी श्री सुरनदाराम पुराण विहारास्थाने विहाराधिपति सुभद्राराम विद्यायतन पिरिविने नियोज्य परिवेनाधिपति राजकीय पंडित दर्शनपति वतुरुविल श्री सुजात अभिहामुदुरन वहांसे नमस्कार पूर्वक अभी पिरिगन्नवा एवगेम मे मुहूर्त अपित एक संबंध वेनवा श्री लंका ट्रवल्स पुद्गलिक समागमे सभापति उपुल वीरशेखर मेहतम ओबतुमा आइबन कल पिरिगन्नवा अभी कथा करन्न सूदानम वेन्ने अपे रटे ओबट वेदगत वन कारणावक पिलिबंधव बहुद्यान ඉතමත් හෝනෑකම ඉන්නතු සහභාගී වූ යුතු වැඩසටහන පිළිබඳවයි අපි මුලින්ම අපි හාමුදුරන් වහන්සේ වෙතර යොමු වන සූදානම අපි හාමුදුරනේ දැන් අපි මේ ධර්මපාලතුමා වෙනුවෙන් මේ දේ සංවිධානය කරන්නේ ධර්මපාලතුමා අපේ රටට මේ බෞද්ධ ධර්ම රැගෙනීමත් ඒවා සුරක්ෂිත කිරීම වගේම ලෝකේ පුරා බෞද්ධ ධර්ම ප්‍රචලිත කිරීම ලොකු මෙහෙවරක් කළා දැන් මේ වැඩ කටයුත්තත් එක්ක අපි ධර්මාශෝක රත්තුමාගෙන් පසුව මේ වැඩ කටයුතුට සම්බන්ධ වෙන්නේ ධර්මපාලතුමා කියලා අපි සදහන් කරන්න ගත්තා මේ කටයුතුත් එක්ක අපි ධර්මපාල කියන චරිතය දකින්න ඕනේ මොන විදිහටද ඇත්තටම රටක ජාතියක ආගමක පුනරුදියේ සඳහා ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක කරන ඒ සඳහා කැප වුණු පුජ්‍යලෙක් පුජ්‍යලේක ලෝකෙ පහළ වෙනවා නම් ඒක මහා කාලයකින් සිද්ධ වෙන දෙයක් හැම කාලයකම ඉබඳු පුජ්‍යලයෝ රටක ලෝකයක පහළ වෙනවා අඩුයි එහෙමයි ඒ අතින් කල්පනා කළ බැලුවහම ධර්මපාල ශ්‍රී නාමය අපේ රටේ පමණක් නෙවෙයි මුළු මහත් බෞද්ධ ලෝකයා තුලම ජනතාවගේ හදවත් අතරත ජීවත් වෙනවා කෙනෙකු හදවත් අතරට ගමන් කරන්නේ ඒ අය කරන උදාර අමිල සේවාවන් නිසා එයතින් කල්පනා කළ බැලුවහම ශ්‍රීමත් ධර්මපාල තුමාවනන් පිළිබඳව අපේ රටේ පමණක් නෙවෙයි බෞද්ධ ලෝකයා තුලම ඒ චින්තනය ඒ වගේම ඒ ක්‍රියාශීලී වැඩපිළිවෙල වඩ වඩාත් අගය කරන්නේ ධර්මපාල තුමා අප වෙනුවෙන් කළ සේවය ඒක අපේ හදවත්වල තාම ජීවත් වෙනවා ඇත්තටම අද අපි ආඩම්බරෙන් ධර්මපාලතුමා පිළිබඳව සිහිපත් කරන්නේ මේ වගේ නිර්මල ධර්මයක් පිළිබඳව ඒ චිරස්ථිතිය පිළිබඳව එතුමාගේ ජීවිත කැපවීමෙන් කළ ඒ උදාර අප්‍රමාණ සේවාව නිසා අපට පේනවා අපේ ලංකාව විවිධ ආක්‍රමණවලට නතු වුණා ඒ තුල අපේ රටට නිදහස උදා කර ගැනීමේ විවිධ වැඩපිළිවෙළවල් ඒ ඒ වකවානුවල අපේ රටේ පිනට පහළ වුණු ඒ උදාර ශ්‍රේෂ්ඨ චරිත විසින් සිද්ධ කළා. ඒ අනුව ධර්මපාලතුමාණන්ට යොමු වෙනකොට අපට පේනවා ඊතුමා කළ කාර්යභාරය ඊටාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ධර්මපාලතුමා ඒ කළ කැපවීම නිසා තමයි අද අපි මේ වගේ බෞද්ධ දර්ශනයක ඇති වටිනාකම වඩා තොදට බාධාවකින් තොරව හරවත් ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ලංකාව විතරක් නෙවෙයි. අප දන්නවා ඉන්දියාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජන්මලාභී ලැබපු තැන ඉඳලා සිද්ධාර්ථ කුමාර උත්පත්ති සිද්ධ වුණු තැන ඉඳලා ඒ සියලුම ආගමික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා මතු කර ගැනීම සඳහා ලෝකයාට එය නිර්මල දායාදයක් හැටියට පත් කරලීම සඳහා ධර්මපාලතුමා කළ සේවාව ඒක අමරණීයයි. ඒක ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලා තියෙනවා. ඉනිසා මේ ධර්මපාල ශ්‍රීමතාණන් පිළිබඳව එතුමාගේ කළේ උතුම් සේවාවන් පිළිබඳව ඒ වගේම අපිව ජාතියක් හැටියට ඉදිරියට ගැනීමට කළ ඒ උදාර කැපවීම පිළිබඳව ඒ අභීත අදහස් ඒ අභීත චින්තනය වර්තමාන සමාජය තුළට ළමා තරුණ මහලු ભેදයකින් තොරව නැවත නැවත ආවර්ජනා කර ගන්න. ඒ වගේ මේ හදවත් වලට කාවත් ගන්න අවශ්‍ය වැඩපිළිවෙලා නිවර්දිව සකස් වෙනවා නම් ඒක තමයි මම හිතන්නේ ධර්මපාලතුමාට කරන උතුම්ම වැදගත්ම ශ්‍රේෂ්ඨම සේවාව. එමයි අපි හාමුදුරනේ. දැන් මේ කාරණේ පිළිබඳව කතා බහ කරද්දී බෝසත් දම්පල් හරිසර 2012 මේ වැඩසටහන මොකක්ද කියන දේ පිළිබඳව ඔබ දැනගන්න කැමැත්තේ නැති. උපුල් මහත්මයා අපිට මොකක්ද මේ වැඩසටහන කියන දේ පිළිබඳව හැඳින්වීමක් කරලා දෙන්නකෝ. ඇත්තටම ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ
එකසිය හතලිස් අටවැනි ගුණ සැමරුම තමයි මේ ලබන මාසේ 17 වෙනිදාට යෙදිලා තියෙන්නේ. විශේෂයෙන් දඹදිව මුල් කරගත්ත මේ ගුණ සැමරු වැඩසටහන් මාලාවක් සෙත් ශ්‍රී ලංකා ට්‍රැවල්ස් පුද්ගලික සමාගම සංවිධානය කරලා වසර ගණනක් තිස්සේ පවත්වාගෙන ආවා. ඒකද විශේෂයෙන් කෘතවේදීව ජාතික රූපවාහිනිය ලක්බිම පුවත්පත් වැනි මාධ්‍ය ආයතනත් මාසීපත් කරන මේ හැම කටයුත්තකදී අපිත් එක්ක හිටියා. මේ එතුමාගේ 148 වෙනි ජන්මදිනය ලබන මාසේ 17 වෙනිදාට. ඉතින් විශාල පිරිසක් ගරුතර මහා සංඝරත්නය අපේ ස්වාමීන් වහන්සේලා ඊළඟට කලා ශිල්පීන් ආචාර්ය වික්ටර් රත්නායකයන් ජගත් වික්‍රමසිංහ මෙතුමා වැනි විශාල පිරිසක් එක්ක බරණැස ඉසිපතනාරාම මිගදායේදී විශේෂයෙන් එතුමා දඹදිව මුලින්ම පය තියලා දැක්ක සුද්ධ භූමිය බරණැස උතුම් බිමේදී එතුමාගේ ගුණ සිහි කරන්න විශේෂ ආගමික වතාවත් විශාල ප්‍රමාණයක් සමග ජාත්‍යන්තර උත්සවයක් විශේෂයෙන් ඉන්දියානු බෞද්ධයන් සහ ශ්‍රී ලාංකික බෞද්ධයන් එක්ව තවත් වෙන රටවල් අයත් එකතු වෙලා ඉන්දියානු මහබෝධි සමාගමේ අනුශාසකත්වය ඇතුව ඒ වගේම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහායත් ඇතිව අපි එකතු වෙලා සංවිධානය කරන 148 වෙනි ජන්මදින සමරුව තමයි දැන් මේ ඉදිරියට යොදාගෙන තියෙන්නේ. හොඳයි දැන් මේ වගේ පුණ්‍යවන්ත වූ කටයුත්තකට සහභාගී වෙන්න කැමැත්තෙන් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස කොහොමද මේ ගමනත් එක්ක එකතු වෙන්නේ? ඔව් ඇත්තටම අපි සූදානම් කරා ලංකාවේ ධර්මපාලතුමා ගැන උනන්දුවක් දක්වන ඒ වගේ විශේෂයෙන් දඹදිව වන්දනාව ගැන උනන්දුවක් දක්වන අයට මේ සඳහා සහභාගී වන්න අවස්ථාව සලසා දෙන්න. ඒක මේක නිකම් නිකං ගුණ සමරු උත්සවයක් නෙවෙයි සමස්ත දඹදිව සිද්ධස්ථාන ඔක්කොම වන්දනා කරලා කෙලෙහි ගුණ සැලකීමක් හැටියට කෘතගුණ සැලකීමක් හැටියට එතුමා ජීවිත පරිත්‍යාගයෙන් කරපු මේ පරිත්‍යාගයට කරන උපහාර දැක්වීමක් හැටියට සහභාගී වෙන්න සියලු දෙනාට මේ සියලුම කලා ශිල්පීන් සහ මහා සංඝරත්නය එක්ක යන්න අවස්ථාව සලසා දෙන්නට සූදානම් කරලා තිනවා. අපි සෙත් ශ්‍රී ලංකා ආයතනය ඉතින් යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් සෙත් ශ්‍රී ලංකා ට්‍රැවල්ස් පුද්ගලික සමාගම පිහිටලා තිබෙන කැලණියේ 36A බියගම පාර තල්වත්ත ගෝනවල 36A බියගම පාර තල්වත්ත ගෝනවල කියන දුරකථන මේ ලිපිණයට ඒකම 0114 0114 923510 0114 923510 කියන දුරකථන අංකයට අමතලා විස්තර දැනගන්න පුළුවන්. ඉතාම සීමිත පිරිසකට තමයි මොකද මේ වන විට කණ්ඩායම් කීපයක් සූදානම් වෙලා ඉන්නවා. ලබන මාසේ 4 වෙනිදා, 9 වෙනිදා, 11 වෙනිදා සහ 16 වෙනිදා කණ්ඩායම් පිටත් වෙනවා ලංකාවෙන්. ඉතින් ඉතාම සීමිත පිරිසකට සහභාගී වෙන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරලා තිබෙන අර සතර ස්ථාන දැක බෞද්ධයෙකු විසින් පහන් සංවේගය ඇති කරගන්න කියන දේශනාවට අදාළව යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් උතුම්ම විශිෂ්ටතම අවස්ථාව මේක කියලා හිතේ සලකනවා. මොකද මේ සිද්ධාස්ථාන ආරක්ෂා කරපු ඒ මහා වීරයාගේ උපන්දිනයත් යෙදිලා තියෙන නිසා ඒ එතුමාව සිහි කිරීමටත් ඒ වගේම දඹදිව සිද්ධාස්ථාන වන්දනා කිරීමටත් සියලුම මේ ලංකාවේ විශිෂ්ටතම පුද්ගලයන් සමග විශිෂ්ටතම මාධ්‍ය ආයතන ජාතික රූපවාහිනියත් එකතු වෙලා ලක්මී පුවත්පත් වැනි ආයතනත් එකතු වෙලා අපිට මේ ගමන යන්න සියලු දෙනාට ආරාධනා කරනවා. හොඳයි දැන් මෙතනදී බොහෝ දෙනෙකු හිතන්න පුළුවන් ඇයි මේ කලාකරුවෝ සහභාගී වෙන්නේ මේ වැඩ කටයුත්තත් එක්ක? වික්‍රම රත්නායක මහත්මයායි මේ වගේ ගමනක් යන්නේ. මේ කියන කාරණා පිළිබඳව ඇයි මේ කලාකරුවෝ සහභාගී වෙන්නේ අතරම? අතරම එතුමාගේ ගුණ සිහි කරන්න මේ පූජනීය මහා සංඝරත්නය ඇතුළු සමස්ත ජාතියම සූදානමින් ඉන්නවා. විශේෂයෙන් විශාරද ජගත් වික්‍රමසිංහ මහතා 2010 අවුරුද්දේදී ධර්මපාල ගීතය නිර්මාණය කළා. ධර්මපාලතුමා වෙනුවෙන් ඒකේ ප්‍රදර්ශන අයිති නැත්නම් විෂුවල් කියලා අපි කියන්නේ මොකද්ද? ඒ විෂුවලි තියෙන අයිතිය තියෙන ජාතික රූපවාහිනියට. ජාතික රූපවාහිනිය තමයි ඒ රූපරාමු සියල්ලම තියෙන්නේ. ඉතින් වික්ටර් රත්නායකයන් එතුමාගේ දේශනා සම්බන්ධ ගායනා කරනවා. ඉතින් විශේෂයෙන් ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කලාකරුවන්ගෙන් සමන්විත සංස්කෘතික ප්‍රසංගයක් තියෙනවා. ඒකම විශේෂයෙන් මතක් කරන ආචාර්ය වික්ටර් රත්නායකයන් ලෝකයේ රටවල් ගානක ඇවිදලා තියෙන විශාරදෙක් වගේම ලංකාවේ ඉන්න විශිෂ්ටතම නිර්මාණකරුවෙක් ඔහු ජීවිතේ පළවෙනි වතාවට අපිත් එක්ක ඉන්දියාවට පාතබන්නේ ඒක අපි අභිමානයෙන් මතක් කරනවා. එතුමා විශිෂ්ටතම පුද්ගලෙක් අපේ රටේ. ඒ ගෞරවයත් බෝසත් ධම්පාල හරසර පදනවට ලැබෙනවා. හොඳයි අපේ හැමතුරුනේ දැන් මෙවැනි දේවල් මේ වගේ කාලවකවානුවක සංවිධානය වීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස අපි දැනගන්න ඕනේ. ඇත්තටම අද රට පිළිබඳව බැලුවහම විවිධ අභිවෘද්ධිදායක සිදුවීම් සිද්ධ වෙන කාලයක් මේ. හැම තැනකම සංවර්ධන කටයුතු ඉතා මනාව සිද්ධ වෙනවා. ඒ වගේම ඒව දැකලා සතුටින් ආශිර්වාද කරන බොහෝ පිරිස ඉන්නවා. මේ රටක ඇතිවෙන භෞතික දියුණුව වගේම ජනතාවගේ ආධ්‍යාත්මීය සංවර්ධනයක් අද රටට වඩ වඩාත් අවශ්‍ය වෙනවා.
අපට පේනවා යම් යම් අවස්ථාවල විවිධ පිරිස් අන්තයන්ට ගමන් කරනවා. ඒ අන්තයන් අතරත සුරාව නිසා බේබදුකම නිසා වෙනසෙන බොහෝ පිරිස් ඉන්නවා. ළමා හා තරුණ පරපුර අඳුරනේ පුංචි බාධා කිරීමක් සිද්ධ කරන්න වෙනවා. අපිට වෙලාව බලන්න වෙනවා. හොඳයි. අපි ළමා හා තරුණ පරපුර දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය වලින් බේරා ගන්න පුළුවන්කම තිබෙනවා නම් ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ අනුව අපිට පේනවා ධර්මපාල චින්තනයේ අරගෙන කල්පනා කරලා බලනකොට ධර්මපාලතුමා තමයි අමද්දීපු ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ අමද්දීපු ව්‍යාපාරයට මහා ජවයක් ශක්තියක් දෙන්නේ. ඒ නිසා ලක්වැසියන් හැටියට ධර්මපාලතුමාට කරන උතුම්ම ගෞරවයක් තමයි මේ මත්ද්‍රව්‍යයෙන් මද්ද්‍රව්‍යයෙන් වැළකීම. ඒ වගේම වැළකී කටයුතු කරන වගේම අන් ජනතාව එයින් බේරා ගන්න. එසා ධර්මපාලතුමාගේ මෙබඳු වැදගත් ශ්‍රේෂ්ඨ ජන්මදිනයක් සමරන අවස්ථාවක අපට ලැබෙන හොඳ පණිවිඩයක්. අපි ඒ අදිෂ්ඨානීය යුක්තව කටයුතු කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. අපට පේනවා එදා ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන රැකගන්න ධර්මපාලතුමා අභීතව කටයුතු කළා. නැත්නම් ඒවා වෙන වෙනත් පිරිස අතරට පත් වෙලා ඒවා අන්තිමට විනාශයට පත් වෙනවා. ඒ නිසා ඒවා ආරක්ෂා කරගන්න කටයුතු කළ ධර්මපාලතුමාට කරන උතුම්ම ගරුත්වයක් තමයි ඒ බඳු ස්ථානවලට ගිහිල්ලා ඒව වැඳ පුදාගෙන ඒ වගේම ඒ වගේ උතුම් ජාතික අවස්ථාවන්ට සම්බන්ධ වෙන අපේ උපරිම ක්‍රියාකාරීත්වය සහ සක්‍රීය දායකත්වයට ලබා දීම. හොඳයි අපේ හැමදෙරෝනේ මේ කියන කාරණාවට ඔබටත් එකතු වන්න අවස්ථාවක් තිබෙනවා. උපුල් මහත්මයා අපි නැවත වරක් මතක් කරමු දුරකථනකේ. ඔව් 011 4 923 510 011 4 923 510 කියන දුරකථන අංකයට අමතලා ඉතාම සීමිත පිරිසකට පමණයි මොකද සංඛ්‍යාව දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ජාතික රූපවාහිනියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ ජාතික කටයුත්තේදී හැමදාමත් වගේ එකතු වීම සම්බන්ධයෙන්. හොඳයි එහෙමනම් අද මේ කතාබහට එකතු වුණු රාජගිරි ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සුබද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති වතුරුවිල ශ්‍රී ශ්‍රියත් අපේ හැමදෙරන් වහන්සේ නමස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම මේ කතාබහට අපිත් එකතු වුණු ශ්‍රී ලංකා ට්‍රාවල්ස් පුද්ගලික සමාගමේ සභාපති උපුල් වීරසේකර මැතිතුමනි ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කතාබහට එකතු වෙලා අපේ රටේ ජනතාව දැනුවත් කළාට. එහෙමනම් ඔබට අපි ආරාධනා කරනවා මේ පින්වන්ත වූ ගමන සමගින් එකතු වන්න කියලා. එහෙමනම් තවත් විශේෂාංග බොහොමයක් තියෙනවා ඒ සමගින් රැඳිලා ඉන්නේ.